Adanvat in another clear shampoo, Tungunia Kriakari anti dandruff taxonin. Isse sama portioner isuri ivatkarami navat ativime walakai. Nava clear shampoo. අපි දන්නවා දුමින්ද සිල්වා මහත්තයාගේ නිදහස සම්බන්ධව මේ වෙනකොට ඇමරිකාවේ තානාපතිට ලොකු අමාරුවක් ඇවිල්ලා තියෙනවා ඒ වගේම ලොකු රුදාවක් ඇවිල්ලා තියෙනවා මොකද ඒක සදාචාර සම්පන්න නැහැ ඒ නිසා අපි කියන්න ඕනේ ඇමරිකාවේ තානාපතිතුමට සදාචාර සම්පන්න නැති කතා ගොතන්න එපා මොකද ඒට හේතුව තමයි ඊට වැඩිය මේ රටේ හිටපු දරුණු ත්‍රස්තවාදීන් සංඝයා වහන්සේලා මරලා අහිංසක සිවිල් ජනතාව ඝාතනය කරපු එල්ටීටී ත්‍රස්තවාදීන්ට රටේ ජනාධිපතිතුමා සමාව දුන්නා දුමින්ද සිල්වා මහත්තයා පොදු සමාව දීම සම්බන්ධව මේ ඇමරිකාවේ තානාපති දඟලන්න ඕනේ නැහැ ඒකට දුමින්ද සිල්වා මහත්මයා කියන්නේ මේ අපරාධකාරයෙක් නෙමෙයිනේ කොහිවත් මොකද අපි දැක්ක සානිය අබේසේ කරලා එතකොට රංජන් රාමනායකලා එක්කව් වෙලා රංගපාපු චිත්‍රපටියේ හඬපට සිද්ධි සම්බන්ධ ඔක්කොම හැමදේම රටේ ජනතාව දැක්කා පැහැදිලිව දැක්කා මොකද කරේ කියලා මොකද රංජන් ඌමනා විදියට නීතිය නම්මල සානිට කියලා සානි අවසානයේ මොකද වුනේ රංජන්ගේ ගෙදර ඇවිල්ලා ඉඳුල් හොදන්නම් කිව්වා එහෙම කරලා නීතිය නම්මල ඇතුළට දාපු මිනිස්සෙට රටේ ජනාධිපතිවරයා පොදු සමාව දීලා එළියට දානවනේ ඉතින් එතනින් එහාට මේකට මේ ඇමරිකාවේ තානාපතිට මේකට අත ගහන්න ඕනේ අපිට හිතන මේ ඇමරිකාවේ තානාපතිව කුලප්පු කරන්න කවුරුත් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය අපි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිය පාර්ලිමේන්තුව ඇතුළත උර කියනවා මුල්ම වෙඩි පාර වැදුනේ දුමින්ද සිල්වාට ඒක සානිය බේසේ කරත් කියනවා ඉතින් මුල්ම වෙඩි පාර දුමින්ද සිල්ලාට වැදුනා දුමින්ද සිල්ලා එතන ඇදගෙන වැටුණා නම් කවුරුත් දන්නව දුමින්ද සිල්ලා මේ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධ නැහැ කියලා මේක දේශපාලකයන්ගේ ඌමනාවට දේශපාලන දඩබිමක් කරගත්තු විකඩ නළුව ටිකක් එක්ක අහුවලා තමයි මෙන්න මේ සානිය බේසේ කර කියන අධ්‍යක්ෂකවරයව දාලා ලස්සන චිත්‍රපටයක් හදුවේ ඒකට ගොදුරුනේ දේශපාලන ඒ දඩබිමට හසුුනේ මේ ආර් දුමින්ද සිල්ලා මහත්මයා ආර් දුමින්ද සිල්ලා මහත්මයා කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත්ත කෙනා ඒ වගේම වැඩිම මනාප ගන්න කෙනා එතුමා නිදහස් කරේ ජනාධිපතිතුමා සමස්ත කොළොන්නාවේ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ නිදහස තමයි ලබා දුන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේම රටේ ජනතාව දුමින්ද සිල්වා මහතාත් සමග ඉන්නවා එතුමාට මේ පොදු සමාව දීපු සම්බන්ධව යම් විදිහකට ජනාධිපතිවරයා විවේචනය කරනවා නම් අපි ජනාධිපතිතුමත් එක්කත් ඉන්නවා කියන එක මතක් කරන්න ඕනේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ එතුමා දුන්නේ නැද්ද සමාව අර ගෝනවල සුනිල්ට දුන්නනේ එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අන්තිම කාලේදී ජයමහට සමාව දුන්නේ නැද්ද එහෙනම් මේක මේ අලුත් දෙයක්ද මේක අලුත් දෙයක් නෙවෙයි තමාගේ කායික අප්ඩේට් කරේ නැද්ද එහෙනම් දැන්ම ඔයාගේ කායිකේ පික්චර්ස් ඇන් ඩීටේල්ස් අප්ලෝඩ් කරලා ඇට් එක පෝස්ට් කරන්න ඕනම දෙයක් ගන්නයි විකුණන්නයි එක්ස්පර්ට් මාකට් එක sarwata.lk ජීවිතේ අප්ග්‍රේඩ් කරගන්න